පුරාණ රජ දවස වැව් දාග අමුණු බිහිවූයේ මිනිසුන්ගේම සහයෝගයෙන්. ඒ ගුණධර්මතාවයන් නවීන විද්‍යාවත් සමග නව සංස්කෘතියක් තුළින් බිහිකිරීමට ගම්මුදාව බෙහෙවින් ඉවහල් වුණු බව විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය. 1984 වසරේ නිවාස දසලක්ෂයේ වැඩසටහන ආරම්භ කළේ කතරගමින්. එයට ගරු කිරීමක් වශයෙන් ලෝකයේම නිවාස ප්‍රශ්නයට විසඳුම් සොයන 1987 ජගත් නිවාස වර්ෂයේ ඉහතකී සංකල්පය යටතේ ගම්මුදා සංවර්ධන කාර්යයේ කතරගමදී පැවැත්වීමට තීරණය විය. ගල්ලෙන්නේ කින්නා කුමරියේ නිරුපෙම් කුමරා ඔබේ තුංගා සුවරා රඳුවෙල් පසු කරන් එනවා කුමාරියේ අංගා ගල්ලෙන්නේ කින්නා කුමරියේ නිරුපෙම් කුමරා ඔබේ තුංගා අසුවරා කඳුහෙල් පසු කරම් එනවා කුමාරියේ ඉස්සර කාලේ හිටියාලු කුමරුන් විකුම් මහමෙන් පෙමෙන් බැඳී ඉස්සර කාලේ හිටියාලු කුමරුන් විකුම් මහමෙන් පෙමෙන් බැඳී මුදවා ගෙනාවෙලු ඇඟු මාලිකා තුංගා ස්වරා කඳුහෙල් පසු කරන් එනවා කුමාරියේ අංගා ගල්ලෙන්නේ ඉන්නා කුමරියේ මෙරුපෙම් කුමරා ඔබේ අමුවන්න ආසයි සැන්දැල් පහදා මකාදමා ඊයේ වගේ අමුවන්න ආසයි සැන්දැල් පහදා මකාදමා ආදර වසන්තියේ එන්නම් ඔයා සොයා තුන්දා අසුවලා කඳුහෙල් පසු කරන් එනවා කුමාරියේ අංගා ගල්ලෙන්නේ ඉන්නා කුමරියේ විරුපෙම් කුමරා ඔබේ තුංගා සුවලා කඳුහෙල් පසු කරන් එනවා කුමාරියේ සිරියම් මෙසාර නැගෙවි හට පෝරා දිප්‍රමේ අම්ම දාරා ඔප්‍රමේ අම්ම දාරා සිරියම් මෙසාර නැගෙවි හද මෝරා දිප්‍රමේ අම්ම දාරා ඔප්‍රමේ අම්ම දාරා ඇසෙන්න මේ පෙම්මල් පිපිල මහර දේ පිරෙන්න මේ පෙම්මල් පිපිල මහර දේ පිරෙන්න ඕ දින රාජයා ඇත අහසෙ දිලෙන්න දිපෙමේ අම්ම දාරා
ඔබේ මෙයම දාලා සිරියම සාලා නැකෙවි හත මූර ප්‍රේමයම දාලා ඔබේ මෙයම දාලා අමදාරා ඔප්‍රේමේ අමතා සිරියම සාරා නැගෙවි හත මූර ප්‍රේමේ අමතාරා ඔප්‍රේමේ අමතාරා සිරියම සාරා නැගෙවි හත මූර ප්‍රේමේ අමතාරා ඔප්‍රේමේ අමතාරා කිරුළු පලන්දාපු රජුරු රටේමට ඉරේ අඳි එළිය ගෙනෙන රජුරු සිරසට ඔටුනු පලන් මංගල්‍යෙන් ජයපානෙන් මත් වෙන්නේ රාජ කිරුළු පලන්දාපු රජුරු රටේමට ඉරේ අඳි එළිය ගෙනෙන රජුරු සිරසට ඔටුනු පලන් මංගල්‍යෙන් ජයපානේ මත් වෙන්නේ අපිට හදවල් වෙනසක් නැහැ ගෙයතොරක් නැහැ අපිට අපේ කියා රැකගන්නට කිසිම දෙයක් නැහැ අපිට රැජාවල් වෙනසක් නැහැ ගෙයතොරක් නැහැ අපිට අපේ කිය රැකගන්නට කිසිම දෙයක් නැහැ එක පැම්මෙන් එකට බැඳෙනවා එක පොකුරට එකට සිටිනවා රාජ කිරුළු පලන්දා අජුරු අත්යමට ඉරේ හඳ එළිය ගෙනෙන අජුරු සිරසට ඔටුනු පල මංගල්‍ය ජයපානේ පත් වෙන්නේ පාවදන උදුවියන ඉහ මුදුනට නෑ අපිට මිතුරන් මිස ඉච්ඡාවට නෑදයින්න අයට පාවදන උදුවියන ඉහ මුදුනට නෑ අපිට මිතුරන් මිස ඉච්ඡාවට නෑදයින්න අපිට නයි අපට සිටින්නේ මිය යනක එකට මියෙන්නේ රාජ කිරුළු පලන්දා අජුරු අතේමට ඉරේ හඳ එළිය ගෙනෙන රජුරු එළියසට ඔටුනු පල මංගල්‍ය ජයපානේ පත් වෙන්නේ ප්‍රිය නෝනෝරි මහත්වරනි අපේ ගරු අගමැතිතුමා අපේ දුටුගැමුණු රජුරු වෙනුවෙන් එළි වෙනකන් උනත් සින්දු කියන්න මම ලෑස්ති කියලා තමුන්ලාන්සලාට ඉතාමත් ආඩම්බරෙන් කියනවා රටවල්
අල්ලන්න සුරයා අතුරු රාජමාරයා මුල්ලෝ හොල්ලන්න වීරයා පොරතුගී සිකාරයා රටවල් අල්ලන්න සුරයා අතුරු රාජමාරයා මුල්ලෝ හොල්ලන්න වීරයා අවංක පුද්ගලෙක් හොඳ පපුවක් ඇති හැම ගායකටම එකලෙස සලකන හොඳ පුද්ගලෙක් මේ ජූලි 4 වෙනිදාට එළිවන්නට ඉන්ගත වූයේ දින 3කි ජූලි 7 වෙනිදාට එළි වූයේ නැත ජෝති අප හැමගින්ම කාටත් හොරා සමුගෙන තිබින ජූලි 9 වෙනිදා සවස කොළඹ කනත්ත සුසාන භූමියට ජෝති පැමිණියේ එතෙක් හරිහම්බ කරගත් ජනතා සමූහයාගේ කරපිටිනේ කරුවෙකු නැති ශෝකයෙන් හඬා වැටුණු ජනතාව අතර පියෙකු නැති ශෝකයෙන් හඬා වැටුණු දියණියන් 4 දෙනෙකි. රාජ්‍යංශයේ ගෞරවයේ බලනි. සිය සෞද සිනමා නළු එළියන් ගායක ගායිකාවන් තෙත් වූ දැසින් යුතුව බලා සිටියහ. සිය අද්විතීය ගායකයාණන් අවසන් ගමන යන සැරි දකින්නට සිය ප්‍රේක්ෂකයන් හොරකෑහ. උස්තැන්හි සිට මේ තම ගායක ශිල්පියාට ගරුත්වය පළ කරමින් ගායක ශිල්පියාගේ අවසන් ගමන දෙස බලන්නට ගිය පිරිස් හදිසි අනතුරුවලට ලක්විය. එසේද වුව ඔවුන් ඒ කිසිවකින් සැලුනේ නොවේ. ජෝති අග්‍රගන්න කලාකරුවකි. සෑම මෝකින්ම පළ වූයේ එවැනි අදහස් සමුදායකි. හරි වේදනාවක් දෝතිය නැතු වෙච්චි. අදටත් ගීතයක් ඇහැනකොට කඳුළු පිරෙන ඇස් දෙකට. ඒක වේදනාවක් ජෝතියගේ සමු ගැනීම. ජෝතිබාල මහත්තය නැතුන වෙලාවේදී මට ජෝතිමාලා මහත්තය බලන්න යන්න විදියක් නැතු තිබ්බා. මම ඊට පස්සේ කරද්දී ගෙදර තිබ්බ පිගම්බඩු සැට් එකකින් තමයි ජෝතිබාල මහත්තය බලන්න ආවේ. මම ජෝතිබාල මහත්තයාගේ මේ මරණ දිනේට හැමදාම ජූනි 7 වෙනිදාට මම ගමේ පන්සලට දානයක් දෙනවා. මේ වගේ ගායකෙක් මම හිතන්නේ ජීවිත කාලෙටම අපිට ආපහු දකින්න ලැබෙයි කියලා. හෙට්ටි ආරච්චිගේ රෙජිනෝල් ජෝතිපාල හදවත රත්තරන් ජෝතිපාල හෙවත් HR ජෝතිපාල ජෝතිමත් ජෝති ජාතියෙන් සමුගෙන දශක දෙකකට ආසන්න වූවද ඔහු මිය ගියායයි අපට අදටත් අදහන්නට හැකිද සොහොන් පිටියට